ක්‍රීඩා පිටියේ අපේ වසා ඇති ඔපය ඉවත්කොට සත්‍ය දකිමු. ආයිබුවන් මම වලිවීර. කාලයක නිහඬියාගෙන් පස්සේ මට හිතුණා අද ඔබ හැම හමු වෙන්න ඕන කියලා. ඒකින් දාවේ. පුරුදු විදියටම අපි ආයි වැඩේ පටන් ගමු. මේ netball ක්‍රීඩාවෙම පටන් ගමු. ඔගොල්ලෝ හැමෝම දන්නවනේ. යෝන් netball තරගාලේ කොරියාවේ තිබුණේ. අපි මේකට කණ්ඩායම තෝරන දවසින්නම්ම මේක අඩුපාඩු පෙන්වලා දීපු කට්ටිය. එල්එන් ස්පෝර්ට් තරම් මේකේ තියෙන වැරදි පෙන්නු වෙනත් ආයතනයක් නැති තරම්. ඒ කිසි දෙයක් වැඩක් වුණේ නැහැ. අන්තිමට වුණේ තුන්වෙනි ස්ථානය අරගෙන එන්න. එනකොට හොඳ හොඳ නම්බුකාර මේ තනතුරුත් අරගෙන ආවා. ඒ කියන්නේ ආසියාවේ සභාපතිනිය ආවා. ඊගාවට පස්වෙනි ශිල්පරක් පදේ කඩපු කට්ටිය ආවා. ඒ වගේ එක එක තනතුරුත් අරගෙන ආවේ. අපි මේක තෝරනකොටම කිව්වේ මේ තේරිම අසාධාරණයි කියලා. netball තේරීම් කමිටුවේ සභාපතිනියට ඕන උනේ කණ්ඩායමේ පුහුණුකාරයෙකුගෙන් පිළිගන්න. ඒ වෛරය පිරිමහ ගන්න තමයි යටුනේ. එයා ඒක කරගත්තා. හැබැයි netball සංගමේ සභාපතිනිය එක හොඳ දෙයක් කරා. එතුමිට ඕන වුණා තිබුණු තේරීම් කමිටුව වෙනස් කරලා පාසල් සංගමේ නියෝජිතයන් කීප දෙනෙකුත් සහිත තේරීම් කමිටුව පත් කරන්න. මොකද මේ පාසල් ළමයිනේ මේකට යන්නේ. නමුත් ඒකත් වැළැක්කුවා. තේරීම් කමිටුවේ සභාපතිතුමියයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයයි හවුලේ. එහෙම කරලා තෝරගත්ත හරි අපූරු කණ්ඩායම. මේ කණ්ඩායමේ හරියටක්ම කලාප අධ්‍යක්ෂින් වලින් උඩට ඇවිල්ලා නැහැ. ඒක පැහැදිලිවම කියන්න පුළුවන්. ජාතික මට්ටමට ජාත්‍යන්තර මට්ටමට ගිය ළමයි සේරම කපල දැම්මා. හරි. ඊගාවට මේ ගිහිල්ලා තේරීම් කමිටුවේ ජාතික ක්‍රීඩා සභාවට ගිහිල්ලා තේරීම් කමිටු සභාපතිනිය කියන පුහුණුකාරයෙක් කුරුණෑගල ළමයිම ඉල්ලනවලු. නමුත් පුරුණෑගල ළමයි විතරක් නෙමෙයි පුරුණු කාලේ ඉල්ලුවේ. පුරුණු කාලේ ඉල්ලපු අය අතර නුවර ළමයි හිල්වුඩ් එකේ ළමයි හිටියා. කළුතර බාලිකාවේ ළමයි හිටියා. මේ මලියදේව බාලිකාවේ ළමයි හිටියා. මේ ඔක්කොම කපලා දෙයින්. හැබැයි එහෙම කපපු තේරීම් කමිටු සභාපතිනිය තෝරගත්ත වෙනත් විද්‍යාලයක ළමයි හතර දෙනෙක්ම කලාපවත් නැති අමාර ළමයින්ට මේ තෝරගත් සමහර ළමයින්ට කලාප තරඟවත් නැහැ, තරඟ අධ්‍යක්ෂකවත් නැහැ. හැබැයි එළියට ගියේ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යක්ෂකෙම් හිට තියෙන ළමයි. මේක තමයි පළවෙනි විනාශය. ඊට පස්සේ අපි බලමු මේ හැබැයි ලක්මිතුරා මහත්මිය අපි දොස් කියන්නේ මේකයි. Taman සභාපතිනිය නම් තමන්ට හරි මේ තේරීම් කමිටුව පත් කරගන්න දුන්නේ නැත්නම් මේ තරඟාවලිය අවලංගු කරගත්තා නම් ඇමතිතුමාටත් කියලා බේරගන්න බැරුණ නම් මේක අවලංගු කරන්න තියෙන අවලංගු කරා නම් මේ ලැබෙන අවවාද අපවාද නරක චෝදනා එකක්වත් නැතුව බේරෙන්න තිබුණා. දැන් දිනපු නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වගේ. ළමයි ටික ගෙහ ගිහිල්ලා පස්සෙනි සිල්වදේ කැඩුවා. දැන් කොයි වෙලාවරි ඇමතිතුමා ඕක අහනවනේ. ළමයි ලෑස්ති වෙන්න එපා හතරෙනි ශිල්පදේ කඩන්න. එච්චර කියන් තියෙන්නේ. ඊළඟට මේ කණ්ඩායමේ ඉන්නවා අයි කන්ටැක්ස් දාපු පැහැදිලිව මේ පෙනුම අඩු ඒ ආබාධිත ක්‍රීඩිකාවක් සහිත ක්‍රීඩිකාවන් 6 දෙනෙක්ම ඉන්නවා ආබාධිත. මේගොල්ලෝ ඔක්කොම යට ගහලා අරන් ගියා. මොකද මේ ජාතික මේ කණ්ඩායමේ පුහුණුකාරියට වැඩේ දෙන්න යන්නේ කට්ටිය. මොකද ජාතික පුහුණුකාරිය කියන්නේ මේ අවුරුදු 13ක් තිස්සේ මේ පාසල් netball සූර්තාවේ ඒ පාසලට අරන් ගිය කෙනෙක්. ඒ හින්දා පුහුණුකාරිය ගැන මේ කවුරු මොනවා කිව්වත් පාසල් මට්ටමෙන් ඉන්න හොඳම පුහුණුකාරිය හිටියේ. ඒ හින්දා අනිත් පුහුණුකාරියෝ පාසල්වල පුහුණුකාරියෝ හරි ඊර්ෂ්‍යයි මේකට. මේ ඔක්කොටම එක ගලෙන් කුරුල්ලෝ දෙන්න තුන් දෙනා ගහ මරනවා වගේ වැඩක් තමයි මේ කරේ. ඒකට ජාතික තේරීම් කමිටුව අජුන් පනන්දු ජාතික ක්‍රීඩා සභාව මේ සේරමින් සහයෝගය ලැබුණා. එහෙ ගිහිල්ලා දැන් පස්වෙනි ශිල්පදයේ කැඩුවා. ඊළඟට මේ අපේ කලමනාකාරිය ගියානේ. එයා ටුවර් යන එක්කෙනෙක් විතරයි. මෙහි මේ මේ වීසා වැඩවල තානාපති කාර්යාලයසක එක කිසි දෙයක් ගණතුරු කරන්න දන්නේ නැහැ. දැන් එතකොට සභාපතිතුමියට වුණා
නිල නොවන මේ කලමනාකාරයක් තෝරගන්න. දැන් ඒ තමයි වැඩ තමයි එයා කරේ. ඉතින් නිල නොවන කෙනෙකුට යුනිෆෝම් ලැබෙන්න බෑනේ. හැබැයි එහෙදි යාට යුනිෆෝම් එකකුත් අන්දලා. මේ සේරම අනවශ්‍ය වැඩ. අර ටුවර්මේනියාව තියෙන කලමනාකාරිය අයින් කරලා වැඩ දාන්න කලමනාකාරියට කලමනාහැට ගියා නම් කොච්චර හරිද? නිවැරදිද? නිවැරදි තීරණ ගන්න දන්නේ නැහැ. අනිත් ඔක්කොමල කියන දේවල් අහලා මේ නිකන් මේ නායකත්ව ලක්ෂණ නැහැ. ඒකෙන් තමයි මේ හුඟක් වැරද්ද වෙන්නේ. දැන් ආසියාවෙත් නායිකාව වෙලා. ලංකාව විතරන්නේ ආසියාව තමයි දන්නේ. නායකත්ව ලක්ෂණ නැතුව ඒ නායකත් අන්නතුරු අරගෙන වැඩක් නැහැ. ඒක අපි කියන්නේ. දැන් තේරීම් කමිටු සභාපති ගිහිල්ලා සභාපතිනේ ගිහිල්ලා ජාතික ක්‍රීඩා සභාවට කම්ප්ලේන් කරනවා මේ එයා කුරුණෑගල ළමයිම ඉල්ලනවා කියලා. නමුත් ඇත්තම කුරුණෑගල ළමයි නෙමෙයි හොඳ ළමයි ඉල්ලුවේ. ඒකට කුරුණෑගල ළමයිත් ඉන්නවා. එහෙම කියපු මේ ඒ නෝනම තමයි මේ එක විද්‍යාලයක ළමයි හතර දිනක්ම දාගෙන ගියේ. දාලා දුන්නේ මේ ටීම් එකට. ඒ අන්තිම මොහොතේ දැම්ම සහාය පුහුණුකාරියකුත් ඒ පුහුණුකාරිය ඒ පුහුණුකාරියම හොඳම වැඩේ ඒක දැම්ම එකත් එකතකින් ඒ පුහුණුකාරියම ටීම් එකත් එක්ක ලංකාවට ඇවිල්ලා කියනවා මේ ළමයින්ට අත්දැකීම් මඩුයි අත්දැකීම් නැතිකම තමයි අපේ පරාජයට හේතුව අත්දැකීම් තියෙන ළමයි ටිකක් හිටියානම් මේක දිනන්න තිබුණා කියලා මේ තේරීම් කමිටුව තෝරලා දුන්නේ ස්ථාන නෙට්බෝල් ක්‍රීඩාවේ ස්ථාන වලට ගැලපෙන ක්‍රීඩකයෝ නෙමෙයි හිතවත්කමට හිතවත්කම් හැදිච්ච විදියත් මම කියන්නම් දැන් ජාතික තේරීම් කමිටුවේ ඉන්නවා හමුදා නිලධාරිනියක්. එයා ඔතන මේ තේරීම් කරන වෙලාවේ එතන හිටියා. හැබැයි එයා අපිත් එක්කම කියලා තිනවා අසාධාරණයි තේරීම් කියලා. තෝරගත්ත ආකාරය අසාධාරණයි කියලා. හැබැයි එයා අපිට කිව්වට ජාතික තේරීම් කමිටුවේ සභාපති අයුජුන් ප්‍රනන්දු මහත්තයා එක්කවත් කියලා නැහැ. එයාගේ කට වහලා තින්නේ. කොහොමද කට ගැහුවේ? කට වැහුවේ කොහොමද? එයාගේ සහෝදරියගේ දුවත් ඇතුළට දැම් දාලා. දැන් එයාට ඊට පස්සේ කතා කරන්න බෑනේ එයාගේ සහෝදරියද ඇතුළේ. ඊළඟට කුමරින් කියලා පුහුණුකාරියක් ඉන්නවා. මේ පුහුණුකාරියගේ යටතේ තේරීම් නෙට්බෝල් තේරීම් කමිටු සභාපතිගේ දුව මේ පුහුණු වෙනවා. එයත් එක්ක එයත් එක්කම ඒ ආයතනයේ පුහුණු වෙන ළමයෙකුත් මේ ටුවර් එකට දැම්මා. සුදුසුකම් ඕනේ නැහැ. ඒ හිතවත්කම් තමයි තියෙන්න ඕනේ. එහෙම තමයි මේ ටීම් එක තෝරලා තියෙන්නේ. මේ වගේ තේරීම් කමිටු සභාපතිවරු නෙට්බෝල් වලින් පලාතේවත් ගන්න නැතුව එලවල දාන එක තමයි කරන්න ඕනේ. නැත්තම් මේක පිරිසුදු කරන්න බෑ. දැන්වත් තේරුම් ගත්තොත් ඉතින් ඇති. යන්තම් ලෝක කුසලානෙට සුදුසුකම් ලැබුව එක විතරයි. ඔය කට්ටිය ලෝක කුසලානෙට අරන් යන දැන් ඉතින් ආසියානු ටීම් එකට තෝරපු එකනේ. ඔය ටීම් එකනේ. ඕකම අරන් ගියොත් හොඳට තියෙයි. දැන් මම කියවනේ පස්වෙනි ශිල්පදේ කැඩීමක් ගැන. මේ පාසල් ළමයි ගිහිල්ලා තියෙන්නේ පාසල් ළමයි අතින් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කොහොමද කවුද මේගොල්ලන්ට මේ බඩු ගෙනත් දුන්නේ මොකද කලමනාකාරියම කියලා අපිට ආරංචි කාමරය ඇතුලේ බයිට් තිබුණලු සිගරට් කොට තිබුණලු සිගරට් ගඳේ ආවලු කාමර වලින් කොයි තරම් කැත වැඩක්ද මේක මේවා බරපතල ඒවා ලීල් කරලා අනේ දන්නේ නැතිකම නොදනුවත්කම කියලා නම් අතාරින්න ලැස්තින්න එපා අපි අමතුමන් ඉල්ලන්නේ මේ මුල ඉඳන්ම මෙතන අනපු වැරද්ද දැන්වත් නිවැරදි කරගන්න බලන්න මේ විදිහට නෙට්බෝල් වලට ඉඩ දුන්නොත් මේ සිද්ධ වෙන දේ මීට වඩා භයානකයි මේකට දඬුවම් ලැබිය යුතුමයි අපිට මේ නෙට්බෝල් සංගමේ සභාපතිනියන් ඇහුවම කිව්වේ නෑ මේකට දඬුවම් අරන් දෙනවමයි කියලා අපිත් බලන් ඉන්නවා දෙනවද කියලා මේවට දඬුවම් ලැබුනේ නැත්තම් මේ අනාගතයේදී ගෑන් ළමයේද්ද පිරිමි ළමයේද්ද කියලා වැඩක් නැහැ බලන්න දෙයක් නැහැ මේක නිකම්ම පුරුද්දටම යනවා ඊට පස්සේ ක්‍රීඩා කරන්න නෙමෙයි යන්නේ ඕවට යන්නේ ක්‍රීඩාවට නෙමෙයි යන්නේ ඕවට යන්නේ ඒවට යවන්න ඕන නම් තමයි කරන්නේ මේක ඉතින් ක්‍රීඩා මැතිතුමාටත් ලොකු කැලලක් වෙනවා ඒක මතක තියාගන්න ලක්ෂ 120 30ක් ආණ්ඩුවෙන් වියදම් කරලා යව්වට එහෙ ගිහිල්ලා දේශපාලන පක්ෂයක් පොඩි කෑම ටිකක් දීලා ඒගොල්ලෝ අනුග්‍රහය දැක්වට ප්‍රචාරයක් ගත්තා. ඒකත් මට ආරංචි විදියට නම් නිල නොවන කලමනාකාරණියගේ වැඩක් කියලා තමයි වෙන්නේ. දැන් එයා දකුණු අප්‍රිකාවටත් යන ලෑස්තිලා ඉන්නේ. දැන් එයාට රස වැටිලා එයාටත් ටුවර්මේනියාව රස වැටිලා. එහෙත් ඉන්නවත් දන්නේ නැහැ මේ දේශපාලන පක්ෂේ නියෝජිතයෝ ටික.
මේ කණ්ඩායමට අනුග්‍රහයක් දක්වන්න. ඉතින් අපේ සභාවතුමාත් කැමතියි ඇතිනේ එහෙම කොහෙන් හරි අනුග්‍රහක එනවනම්. ඒකින්ද එයත් අරගෙන යයි මට හිතන්නේ දකුණු අප්‍රිකාවට. ඉතින් ඒකින්ද මේ වැරදි පෙන්නන මාධ්‍යට කැමති නැහැ. බටර් ගානවා නම් විදුණු ගානවා නම් අන්නේ මාධ්‍ය තමයි මේ හැම සංගමයක්ම කැමති. එතන ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. අපිට මොනවා කිව්වත් අපිට කොච්චර දොස් කිව්වත් අපි වැරද්ද දැක්කොත් එතාට ඒක එලි කරනවාම තමයි. මේ නෙට් බෝ සංගමේ සභාපතිනි අපි හොඳින් මෙහි හිතවත්ම ආශ්‍රය කරන කෙනෙක්. හැබැයි වරදි දැක්කම ඒ හිතවත්කම් පැත්තකට දාන්න වෙනවා අපිට. එහෙනම් අදට ඇති මම නවතින්නම්. බොහොම ස්තුතියි.